ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවත් මහිමයත් ගෞරවයත් අද දවසේ ස්වාමීන් වහන්සේ තුල දකින්න ඔබ සිල් දෙනාට ලැබේවා. දේවචනිය අපිට පැහැදිලි කරන කාරණාවක් නම් සැබෑ ප්‍රේමිය තුල අපිට බය අපේ ජීවිතය තුල ඇති වෙන්නේ නැහැ. අත බොහෝ දෙනා විවිධාකාර බයෙන් ඉන්නවා. අවසානයේ කුමක් වේද? ජීවිතේ බලාපොරොත්තු කුමක්ද? ජීවිතේ මේ යන ගමනේදී කුමක් සිදු වේද? විවිධාකාර බය විවිධාකාර තැති ගැනීම වලින් සිටිනවා. නමුත් ස්වාමීන් වහන්සේගේ වචනේ අපිට දෙන බලාපොරොත්තුව නම් පළවෙනි යොහන් 4 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ ඉඳන් උන්වහන්සේ මෙන්න මෙහෙම කියනවා. අපතුල ප්‍රේමය සම්පූර්ණව තිබේ නම් ඒ තනන් වහන්සේ සිටින ආකාරයටම අපිත් මේ ලෝකයේ සිටින බැවින් විනිශ්චය දවස ගැන නිසක කමක් ඇතුව සිටීමය. ප්‍රේමය බය ඇත්තේ නැත. සම්පූර්ණ ප්‍රේමය බය දුරු කරයි. මං නිසාද බය දඬුවමින් යුක්තය. බයවන තැනැත්තේ ප්‍රේමයේ සම්පූර්ණ නොවේ සිටී. ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මමත් ඇතුළුව අපි ප්‍රේමයේ සම්පූර්ණ වී සිටිනවද? දේවචනිය අපිට කියන පොරොන්දු වන අපි ප්‍රේමයේ සම්පූර්ණ වී සිටිනවා නම් ප්‍රේමය අපේ බය දුරු කරනවා. අපේ ජීවිතය අපිට බය ගෙන දෙන්නේ කාරණාව කුමක්ද? අපි ඉදිරියේ අපිට බයක් වෙලා තිබෙන්නේ කුමක්ද? යෝ පොතේ කියන අපි බය වෙන දේම අපිට පැමිණෙනවා. නමුත් දේවචනිය දෙන පොරොන්දු වන ස්වාමීන් වහන්සේගේ ප්‍රේමයෙන් පූර්ණ වෙලා ඉන්න කෙනා බය දුරු කරනවා. අපි උන්වහන්සේගේ ප්‍රේමය තුළ ඉන්නවා නම් අපි උන්වහන්සේ සිටියසේම විනිශ්චය දවසේදී අපිට නිසකකම ඇතුව සිටින්න ස්වාමීන් වහන්සේ ශක්තිය දෙනවා. මේ ප්‍රේමය වර්ධනය කරගන්න නම් අපි කුමක්ද කළ යුත්තේ? ප්‍රිය සහෝදර සහෝදරනි, දිනපතා ස්වාමීන් වහන්සේගේ වචනයට අවංකම් දෙන්න. ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය පවතින. උන්වහන්සේගේ ප්‍රේමය තියෙන කෙනා තවත් බොහෝ දෙනෙකුට ප්‍රේම කරන පිණිස හදවත සූදානම් කරගත්ත කෙනෙක්. මොකද අපි පව්කාරයන්ව සිටියදීමයි උන්වහන්සේ අපිට ප්‍රේම කළේ. ඒ වචනේ යොහන් පොතේ 4 වෙනි පරිච්ඡේද 10 වෙනි පදයේ කියනවා අප ප්‍රේම කරන්නේ උන්වහන්සේ පළමු කොට අපට ප්‍රේම කළ නිසා. උන්වහන්සේ අපිට පළමු කොට ප්‍රේම කරේ. අපි උන්වහන්සේගේ ප්‍රේමය තුල පවතිද්දී අපිට කිසි දෙයකට බය වෙන දෙයක් නැහැ. හෙට දවස ගැන කුමක් වෙයිද? හෙට දවසේ මොන දෙයකට මුණ දෙන්න සිදුවේද කියන්න අපිට බයක් නැහැ. මං ඉසද ප්‍රේමය ස්වාමීන් වහන්සේ අපේ බය පහ කරනවා. බය දඬුවමින් යුක්තයි. බය පැමිණෙන්නේ ස්වාමීන් වහන්සේගේ ප්‍රේමයෙන් ඈත් වෙනකොටයි. ඔයා උන්වහන්සේගේ ප්‍රේමයෙන් ඈත් වෙනකොට ඔයාට බය දැනෙනවා. ඔයාට පීඩාවක් එනකොට ඔයාට බය දැනෙනවා. මට මොකද්ද වෙන්නේ? මට මොනවද වෙන්නේ යන්නේ? ඔයා ස්වාමීන් වහන්සේගෙන් ඈත් වෙන්න ඒ බය තවත් අය වෙලා ගන්නවා. හැබැයි ඔයා ස්වාමීන් වහන්සේ ළඟ වෙනකොට උන්වහන්සේගේ කැමැත්ත කරනකොට ස්වාමීන් වහන්සේගේ හඬ රැහුම් කන් දෙනකොට උන්වහන්සේගේ ප්‍රේමය මන් තුල මුල් අදින්න යනවා. ඒ ප්‍රේමය මා තුල වැඩි වෙනකොට මගේ බය දුරු වෙන්න යනවා. මං ඉසද උන්වහන්සේ අපිට දීලා තියෙන්නේ බය දුකම ආත්මයක් නෙමෙයි, ප්‍රේමයනොත් හික්මීමේ යුක්තිත ආත්මයක්. ඒ ආත්මය අදවසත ඔබ තුළ වර්ධනය වෙන්න, ඒ ප්‍රේමය ඔබ තුළ වර්ධනය වෙන්න ස්වාමීන් වහන්සේ ඔබටත් මටත් කරුණාව දෙන සේක්වා. ජේසු පිහිටයි.